හඳු දෙකක් අතර නිම්න එක ඇල්ල තමයි මෙති. තරම අර නිදහස විඳින්න යනවා නම් ඒක උපරිම මට්ටමෙන්ම කරගන්න පුළුවන් පාරක් තමයි ගලහ පාර. මෙන්න මේක තමයි මේ පාරේ එන්න කියන්න ලොකුම හේතුව. පේනවා කොයිතරම් ලස්සනද කියලා. මේ මේ ගම්මානේ කොහෙද වෙන්න තියෙන්නේ? ඔව්, මේ මේ හරිය තියෙන ගමේ කොයිල තමයි මේ. Good morning. යාළුවනේ, ලස්සනම පාරකින් අපි අද කොහෙද යන්නේ? ඉතින් අපි දවස පටන් ගන්න හන්තානේ ඉඳන්. Yes, හන්තානෙන් නුවරට එන ගොඩක් අය හන්තාන පාරේ හන්තාන කන්ද ළඟට, එහෙම නැත්නම් සඳගිරි සෑය පැත්තට ඇවිල්ලා ආපහු යන්න යන. ගොඩක් දුරට වෙන්නේ එහෙමනේ. ඔව්. හැබැයි දන්නවද, හන්තාන පහු කරලා, එහෙම නැත්නම් සඳගිරි සෑය පහු කරලා ගලහ පැත්තට යනකොට තියෙන ලස්සන කවදා හරි දැකලා තියෙනවද ඔයාලා? ඔයා දැකලා තියෙනවද? මම දැකලා තියෙනවා. නුවර ලස්සන බලන්න එන අයට බලන්න යන්න ලස්සන පාරවල් සහතේ නැත්ද? ඔව්, රෝඩ් ට්‍රිප් එකක් යන ලස්සන පාරක්. මේක ඇත්තටම හරියට රෝඩ් ට්‍රිප් එකක් වගේ යන්න. අරගේ බඹර දෙක්කද? උඩේ මේකේ බඹර මේ බීලාද? මේ සමහර ඒවා ඒ පැණි බීපුව තමයි අර සුදු පා නිකන් කහ පාටට වගේ තියෙන කළු පාට තියෙන බඹරු ඉන්නේ. මෙහෙම මෙහෙම දිගටම ගලා පැත්තට යන්න ඕනේ. එතකොට තමයි ලස්සන ලස්සන තැන් හම්බෙන්නේ. මේ පටන් ගත්ත විතරයි. ලස්සන ලස්සන තැන් කියන්නේ ඇත්තටම මේ පාර පුදුම ලස්සනක් තියෙනවා. ඔව්, පාරේ යනකොට ලස්සනයි. පාරේ ඉඳන්ම රෝඩ් ට්‍රිප් එකක් කරගමම දෙපැත්තේ ලස්සන බලාගෙන යන්න පුළුවන් වාහනේ ඉඳන්ම. කඳු ටික ඔක්කොම මීදුමින් බර වෙලා තියෙන්නේ. ඔය බයික් වල හැම නුවර යන අයට යන්න නියම පාරක්. මිස් කරගන්න එපා. මොකද අපි දැක්කපු ලංකාවේ තියෙන තවත් ලස්සනම පාරක් මාන පිපිලා. ඊට පස්සේ පාරේ ඉඳන්ම වටපු මාර ලස්සනයි. කැලෑමල් වල ලස්සන වෙලා තියෙනවා. නෙමෙයි අපි කියන්නේ කැලෑමල් තියෙනවා ලස්සනයි. ආහත්පස ඉතින් පුදුම ලස්සනක් තියෙන්නේ. මේකේ තාම මේ පාරේ ලස්සන හරිය පටන් ගත්තේ නෑ තාම. කොහොමත් හන්තාන පැත්ත ලස්සනයි. හැබැයි මේ පාර ඉස්සරහට යනකොට තවත් ලස්සනයි. බලන් ඉන්න ආස හිතේ. ගොඩක් තැමිල්ලයි තමයි ඉන්නේ. කෝවිල් දිනා ඔන්න කෝවිල් අත්දැකීම ගන්න පුළුවන්. ආවත් ලස්සන ලස්සන කෝවිල් දෙයක් පොළවා. පරණ කෝවිල් තියෙනවා. ලස්සන කෝවිල් තියෙනවා. අර මල්ටිකේ කලර්. ඒ මෙහි තියෙන මල් හරි
බ්‍රයිට් නේ කලර්ස්. කන්ට්‍රාස්ට් වැඩි. කන්ට්‍රාස්ට් වැඩි. දැන් සාමාන්‍ය ඒ තියෙන මේ දස් පෙතිය මලකට වඩා මේ තියෙන දස් පෙතිය මල පාට වැඩි. කලර් එක වැඩි, පොඩ්ඩක් පෙතිවල ඝනකම නිකන් ටිකක් වැඩි. තන කෝවිලක් නේ. ටැමිල් වලින් ඉන්නේ තියෙන කීව ගන්න ටිකක්. ටිකක් නෙමෙයි කීව ගන්න. පොඩි කෝවිලක් තියෙන. ඉතුරු අකුරු දන්නේ. කෝවිල වහලත් දන්නේ. ඔන්න තමා නම මොකක්ද කියලා හිතාගන්න බෑ. දෙදස් හතර ඒ කියන්නේ දෙදස් හතරේ හදපු එකක්ද නේ? හනුමන්ත කෝවිලේ නම් මොකද? නේද ආන්නේ දෙවයි තේරුනේ. දැන් ඔය ආවෙ මොදේ අයට යනවා. දැන් ඔය යන්න ද හැදුවේ? අයට වට ගිහින පොඩි ගමන එන්න ගිහිනවා. සත්‍ය නම නාමදී ඒසියාග ඕම් ශ්‍රී ආංජනීයාය නමෝ වායු පුත්‍රාය නමෝ ඕම් බ්‍රහ්මචාර්යේ නමෝ ඕම් සුභකාර්යාය නමෝ පිංගානාසාය නමෝ සබබවානාය නමෝ ඕම් දිනාදී වේති ජබ්බ්‍රාය නමෝ ගබ්බ්‍රාය නමෝ කොලිතරාය නමෝ ලංකාසිල නගේ නමෝ සද්දේ නමෝ ඕම් දේදේන්ද්‍රේ වාකාතරවායි
රාමරාමයේ රාමරාමයේ තුසය නමේ සී රාමරාමයේ සී රාම පන්සල පේනවා මෙතෙන්ට. සින්න තම්බි පාරේ අනේනකොට ඔන්න වගේ ලස්සන ලස්සන තැන් හම් වෙනවා. හොඳයි දවස ඉස්සලාම් කෝවිල් ගඩි ගිහිල්ලා දේව ආශිර්වාදේ අර කියලා ආශිර්වාදේ අරගෙන අපිට යන්න පුළුවන් වුණා. ඇත්තටම අපි නිකම් ගියේ බලන්න උනාට අපිට ආශිර්වාදෙත් හම්බුණා. දෙයම ගියා කෝවිලකට. දැන් අපි යනවා ගලහපාරේ ලස්සන 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 දෙයක් පින්න. ඔන්න පටන් ගත්තා. සුන්දර මීදුමෙන් වැහිලා මීදුමයි වැහි බලාකුලේ ඔක්කොගෙමද බඳ වැහිලා තියෙන්නේ කළුම කළු පාට. සුන්දර සුන්දර නෙමෙයි සුන්දර ගලහපාරේ ලස්සනම තැන් ටික ඔන්න පටන් ගත්තා. බලන් ඉන්නකෝ සුදු පාට මල් පිපිලා දම් පාට මල්ලේ යස්සේ කපල්ස් යනව පාරේ ඇවිදගෙන පයින් යන්නත් ෂෝක්. ඔව් ඇත්තරම පයින් ඉතින් ටිකක් දුරක් මිසක් නැත්තම් පයින් යන්නත් පුදුමාකාර ලස්සන පාරක් මේ පාරේ. ඇවිල්ලා නැති කෙනෙක් ඉන්නා නම් ඔන්න එන්න, මොකද ඇත්තටම හරිම ලස්සන පාරක්. ඒ ගැන අය කියන්න වචන නැහැ. හරිම ලස්සනයි. දෙන්න මේ වගේ පාරවල් වලට ගොඩක් ආසයි. ගස් වලින් පිරිච්ච, කොළ පාටින් පිරිච්ච පාරවල් වලට මිනිස්සු අඩු, වාහන අඩු. කොළ පාට පරිසරය. බිලි පාට තනින් තනේ මල් ගස් පේනකොට හරි ලස්සනයිනේ. දැන් මම පල්ලෙහවල මම දැක්ක ගස් දෙක තුනක්. ෂා මීදුවෙන් වැහෙනවා. කොන්ද වැහිලා නේ මීදුමේ. ආ මේ පැත්තේ ගන්දනේ. ඔව්. පේන්නේ නැහැ ඉතින් කටු කොන්ද. පේන්නේ. කොන්ද පේන්නේ නැහැ කටු කොන්ද. කොන්ද වැහිලා. පේනවා පාර. පේන්නේ මේ කටුසු කොන්ද. හැබැයි අද කටුසු කොන්ද බලාගන්න බැරි ගන්නට වැහිලා තියෙන්නේ.
එනගමන් පෙන්නන්න තරං කාල ගුණයක් තිබ්බොත් එනගමන් පෙන්නන්නම්. හැබැයි විශ්වාස කරන්න අමාරුයිනේ. මොකද මෙහෙ ගොඩක් කලාට වැහුනොත් වැහුණා තමයි සීන් එකක් තියෙන්නේ. පාරේ පුදුම ලස්සන තැන් දෙක තුනක්ම තියෙනවා. තාම මේ ආරම්භය විතරයි. කෝවිල් බලන්න. කෝවිල් කියන්නේ මෙහි ගොඩක් දෙමළ අයගේ තමයි. ඉතින් දෙමළ ඒ කියන්නේ ළමයි ළමකම කෝවිල් තියෙනවානේ. දැන් කෝවිල් වත් නැහැ. තුනක්. හතරක් කොහේ සම්පූර්ණ. මේ නිකං අඳුරු ස්වභාවයක් තිබ්බට ඇත්තටම මේක හවසක් නෙමෙයි, හොඳ දහවලක්. 9:05 පේදලු තෙල් තලු නෙලන ලඳුන් කිව්වට ඇත්තට අම්මලයි. ඒ පිහියෙන් මං හිතන්නේ වල් ටික. මාර තැනගෙන ඕයෝ නවත්තන්නේ. ඉතින් කෝවිල මොකද කරන්නේ? පාරක්ද මේ? පාරක් වෙන්න නේද පාරේ? ඒ ඕ පටුයි. අපිටාව වෙන්න. හෑන්ඩ් බ්‍රේක් එකක් දානේ. කෝවිල. ඉතින් නිකන් ගලක් යට වගේ තියෙන. නෝම් බහැලම් පෙන්නන්න. ගලක් තියෙන එක හොඳ අඩයක්. නැත්තම් කෙලින්ම කෝවිල දැම් පෙන්නන්න. අම එන්න මේක තමයි කෝවිල. පන්සල පෙන්නේ නැහැ. හරිද?
හරි ලස්සන. ඒ කෝවිල මේ මේ ගම්මානේ කෝවිල වෙන්න තියෙන්නේ. ඔව්. මේ මේ හරිය තියෙන ගමේ කෝවිල තමයි මේ. පෙති කන්ටටි කව හේනෝ. දැක්කතර මල්ගත් තිබිච්ච ගස් තියෙන අර කන්ටටි. ඒක තමයි මං කිව්වේ තනින් තන තැඹිලි පාට. කලංග තියන 1 2 3 4 5 6 10 7 අම්මර හතක් නෙමෙයි මේ. ඒ ලයින් එකේ නම් එතන තියන දිගටමනේ. දැක්කද වයි ටික? නිති. පොඩ්ඩක් ඉන්න ගලයින් කරන්න එපා. හරි ඉන්න පස්සට ගන්න. අපි දැන් යනවා එහෙනම් ලංග අපිට බලන්නයි ඔයාලට පෙන්වන්නයි බිල්ඩින් මේ බලන්න ඔබේ පාරේ ලස්සන. ඇත්තටම මේ පාර පෙන්වන්න තමයි අපි ආවේ මේක. අපි දෙන්නව පෙන්වන්නත් පාර පෙන්වගෙනම කතා කර කර යා. ඔව්. මොකද ඒ තරම් පුදුම ලස්සන පරිසරයක් මේක. ඒක විඳ ගන්න අනිවාර්යයෙන්ම මේ පාර එක දවසක් හරි එන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. ආවේ නැති කවුරු හරි ඉන්නවා නම් මේ පාරේ එන්න කියන්න හේතුව දැන් හොඳටම පැහැදිලි ඇති. ඉතින් ඇවිල්ලා නැත්නම් මේ පාරේ අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න. සොල්ට ඉතින් කියාපු පාරක් පාරාදීසයක් තමයි. අපි දෙන්න එහෙනම් ආයෙත් වෙල්වුඩ් වලදී වලව හම්බෙන්න. අදට අපි ආයෙත් හෙට අනිත් අය එන්න. ඔව් මේක වෙන වීඩියෝකදී. ඔව් එහෙනම් ඊළඟ වීඩියෝකදී හම්බෙමු බෙල්වුඩ් ඉඳ. Mm-hmm.